නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අද දින අපි කැලණිය රජමහා විහාරයේ බුදුරජාණන් වහන්සේ වැඩම කරපු මේ පුද්බිමට අපි පැමිණියේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ අලුත් වසරක් 2020 වර්ෂයේ මේ ආරම්භ කරපු මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා යුද හමුදා පවුලට ආශිර්වාද ලැබා ගැනීමට යුද හමුදා පවුල කියලා අපි බලාපොරොත්තු වෙන්නේ රාජකාරියේදී සිටින සියමුල නිලයනුත් ඒ වගේම යුද හමුදාවෙන් මේ වසර 70 ඉතිහාසයේ විශ්‍රාම යුද රාජකාරී කළ විශ්‍රාම ගිය අය වුණටත් ඒ වගේම යුද්ධයේදී තුවාල වෙලා ආබාධිත තත්පින රණ විරුවන්ට සෙත්පතලා ඒ වගේම යුද්ධයේදී ජීවිතක්ෂයට පත්වෙච්ච සියලු දෙනාටම පින් පැමිණීම අදහස් කරනත් අද විශේෂයෙන්ම ඊට අමතරව අපි අදහස් කරා මේ දවස්වල ඔබ සියලු දෙනාම දන්නවා ඇති ඔස්ට්‍රේලියාවේ විශාල ව්‍යසනයක් සිද්ධ වුණා, ජීවිත හානි සිද්ධ වුණා, ඒ වගේම විශාල සත්වයන් පිරිසක් ජීවිතක්ෂයටපත් වුණා ඒ ගින්නෙන්. ඉතින් මේක අපි ආරම්භ කරද්දී මම දැන් අතිගරු ජනාධිපතිතුමා ඔස්ට්‍රේලියාවේ අගමැතිතුමාට කතා කළා, ශ්‍රී ලංකාවේ අපේ කනගාටු ව්‍යවස්ථා ප්‍රකාශ කරලා අපේ විසින් ලබා දෙයි උපරිම සහාය දෙන බවටත් මම දැනුවත් ජනාධිපතිතුමා දැනුම් දුන්නා. ඒ වගේම අපි රටක් වශයෙන් ඒ වගේම යුද හමුදා වශයෙන් යුද හමුදා සෑම දෙයක්ම ඉන්නවා, රට රකින රට ආරක්ෂකයන් වශයෙන් ජාතිය ආරක්ෂක වශයෙන් කටයුතු කරන ගමන් අපි මේ වගේ හොඳ දේවල් වලට සම්බන්ධ වෙනවා. අපේ ආසන්නයේ තියෙන රටක් මේ වගේ කාට වුණත් ශ්‍රී ලංකාවේ නොවුණත් වෙනත් රටක වුණත් මේ දේ අපි අපේ ආගමට අනුව මේක බුද්ධ ආගම පමණක් නෙමෙයි අද දිනේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලුම රට පුරාවටම අද හන්දෑවේ හතාමාට මේ ආකාරයෙන් දිවයින පුරාම මේ වගේ පූජාවක් අපි පැවැත්වුන ලැබුවා. ඒත් එක්කම බුද්ධ ආගම පරන්නේ අනිත් දේවාල කෝවිල්වල අනිකුත් ආශිර්වාද කරන්න සියලුම ස්ථානවල යුද හමුදාවට සෙත් පැතීමත් ඒ වගේම විශේෂයෙන්ම අද දින ඔස්ට්‍රේලියාවට මේ වෙච්ච විවසනයේ මිදීමටත් ඔවුන්ට මෙවන් දේවල් ඉදිරියට නොවීමටත් වග බලා ගැනීමට අපි අදහන ආගම් අනුව ආශිර්වාද ලබා දීම වෙනුවෙන් තුමුත් අද දිනේ අපි වේදේ කරමු. Okay, well, I guess I'd just like to say thank you to Lieutenant General Shivendra Silva and his officers and the men and women of the Sri Lankan Army for holding these prayers this evening for Australia and Australian people and the victims of the bushfires. I think this is a great reflection on the relationship between our two countries, between Australia and Sri Lanka, and the thoughts and prayers of the Sri Lankan people for Australia, I think, exhibits the solidarity that this country has with mine, with Australia. Thank you. My name is Group Captain Sean Unwin, and I'm the Australian Defence Advisor to Sri Lanka. Breaking.telk.